තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ලියන දරුවන්ට අපි විවිධ වැඩසටහන් හරහා ඔබගේ දැනුම වැඩි කරන්න මතක ආවර්ජනය කරන්න මඟ පෙන්වීම සිද්ධ කරනවා මේ දවස්වල. ඉතින් මේ කොරෝනා වසංගතයත් එක්ක සමහර විෂය නිර්දේශයන් අංග සම්පූර්ණව කරගන්න බැරි වෙච්ච අයටත් ඒ වගේම කරලා තියෙන අයටත් නැවත නැවත මතක ආවර්ජනය කරගන්න උපකාරයක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. එතකොට දවසට ලකුණක් කියන පාඩම. දවසට ලකුණක්. මම මේක ආරම්භ කළේ ඔබට කාර්ය බහුල අනිත් විෂයන් ටිකත් එක්ක පැටලිලා ඒ වගේම ඔබ තෙරපිලා ඔබ මහන්සියෙන් ඉන්නකොට මේ සරලව ලකුණු උපය ගන්න ක්‍රමයක්. දවසට ලකුණක්. එතකොට එක දවසකට මේ එක ලකුණක් එක ප්‍රශ්නයක් හරියට උත්තරයක් ලියාගත්තාම එක ලකුණක් ඔබ උපය ගන්නවා. ඒකෙන් බලාපොරොත්තු වුණේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට බුද්ධ ධර්මයේ විෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ලකුණු 40ක් ගන්න එක උපරිම ගන්න පුළුවන් ලකුණ ළඟට ළඟා කරගන්න. උපරිමයට ළඟා කරගන්න. ඒ නිසා අපි බලමු අදත් අපි මේ පාඩම් ටික මේ විදිහට කරන දවසට ලකුණක් එකේ අදට නියමිතව තියෙන දරුවනි අංක 6. අංක 6 ගැන අපි කතා කරන්න කලින් ඊට කලින් අපි අංක 4ට පිළිතුරු සපයුවේ නැහැ. ඒක තමයි අද මේ सिद्ध කරන්නේ. මේ ටික කරගන්න ගමන් අපි අපේ ප්‍රශ්නාවලියට යමු. ජාතක පොත්වහන්සේ රචනා කරන ලද්දේ මොන යුගයේද කියලා යැව්වේ කුරුණෑගල යුගයේදී. එතකොට මේක ඔය කවදාකවත් අමතක වෙන්න එපා. ඔන්න දවසට ලකුණක්. මේක ගැන ආපුවාම කොහෙන් ආවත් ඔබ මේ උත්තරේ සපයන්න ඕන. සිංහලේනි නෙගටිව් බුද්ධ ගයාව බේරා ගනිව් යනුවෙන් ප්‍රකාශ කළේ. මෙහෙන් ප්‍රකාශ කළේ කවුද? ඒක කවදාකවත් ආයේ වරදින්න බෑ. අනගාരിക ධර්මපාලතුමා. සත්ත අපරිහානීය ධර්ම වලට අයත් නොවන්නේ දිලින්දන්ට ධනෙ දීම. ඊළඟට 19 බුදුදහමට අනුව සිත සංවර කර ගැනීම සඳහා කළ යුත්තේ භාවනාවයි. මේක ගොඩක් අය වරද්දනවා. සිත සංවර කරගන්න සිල් රකින්න ඕන, දම් දෙන්න ඕන විවිධ දේවල් ලියනවා. ඉතින් සිත සංවර කර ගැනීම උගන්වන්නෙම භාවනාවෙන්. නැත්තම් දැන් සීලය කියන්නේ මොකද්ද කියලා ඇහුවත් සමහර අය ඕක වරද්දනවා. සිත කය වචනේ සංවර කර ගැනීම කියලා කියනවා. නමුත් භාවනාව තමයි නිවැරදිම උත්තරේ වෙන්න ඕන. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්ච යනු සිව් පසයයි. සිව් පසේ සමහර අයට ඕකට වෙන වෙන උත්තර හදිසියෙ අමාරු වෙනවා. මේ අංක පහ අපි ප්‍රශ්න පහ පහනේ මුල් දවස්වල සාකච්ඡා කරේ. පසේ බුදු බව පතන උතුමන් පූර්ණේ කළ යුත්තේ පාරමී හා උපපාරමී අවස්ථාව. දැන් ඒක අපි දන්නෝනේ. බුදු වෙන්න පාරමී 30ක් පුරන්න ඕන. පාරමී උපපාරමී පරමත්ත පාරමී. ඊළඟට පසේ බුදු වෙන්න පාරමී 20යි. පාරමී සහ උපපාරමී. රහත් වෙන්න නම් පාරමී 10යි. දාන පාරමී සීල පාරමී කියලා තියෙනව 10ක්. එතකොට ඒක එකින් එක පියවරෙන් පියවර වැඩි වෙලා තමයි බුදු පසේ බුදු මහරහත්. බුදු වෙන්න නම් පාරමිතා 30යි. සමතින් සත් පාරමිතා කියලාත් අපි ඒකට කියනවා. පසේ බුදු වෙන්න පාරමිතා 20යි. එතකොට රහත් වෙන්න නම් පාරමිතා 10යි. ඊළඟට සමග්ගා හෝත මා විවදත යන්නේ අර්ථය. සමගිවන්න විවාද නොකරන්න. 23 අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමකි. එම ඉගැන්වීම් හඳුන්වන්නේ ත්‍රිලක්ෂණයේ ලෙස. සිව්බඹ විහරණ වලට අයත් නොවන්නේ ප්‍රඥා. මනෝ කර්මයට අයත් අකුසලයක් වන්නේ මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටි කියලාත් අපි කියනවා ඒකට. මිච්ඡා දිට්ඨි. එතකොට අද දරුවනේ අපිට තියෙන්නේ අංක 6. අද දවසේ අංක 6. ඉතින් ප්‍රශ්න මම කල්පනා කරා ටිකක් වැඩිපුර ප්‍රශ්න ටිකක් දෙන්න. මොකද පහුගිය සතියේ අපිට මේ වීඩියෝ එකක් දාගන්න බැරි වෙච්ච නිසා. එතකොට දැන් අද තියෙන්නේ 26 වෙනි ප්‍රශ්නේ. මහණෙනි, ඔබට දැන් මවක නැත, පියෙකු නැත. එහෙන් මෙබඳු අවස්ථාවකදී එකිනෙකා ඕනෝන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ. මේ උත්තර හතරෙන් කෝකද? පූතිගත තිස්ස තෙරුන් වහන්සේ මුල් කරගෙන, මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මුල් කරගෙන, උදරාබාධිතව පිළුණු භික්ෂූන් වහන්සේ මුල් කරගෙන, මුගලන් මහරහතන් වහන්සේ මුල් කරගෙන. මේකෙන් ඔබ නිවැරදි උත්තරය සපයන්. ඊළඟට 27 බුදුන් වහන්සේට ධර්මයේද සංඝරත්නයටද අගුණ කියමින්, ගුණ කිය අගුණ කියමින් හා ගුණ කියමින් පැවැනි පරිබ්‍රාජකයා අන්තේවාසිකයා බ්‍රහ්මදත්ත සහ සුප්‍රබුද්ධ, සූප්පියා බ්‍රහ්මදත්ත, සූප්පියා ඉසිදත්ත, සූප්පියා සෝනදණ්ඩ. මේ පොතේ ওই විදිහටම
ඒකේ තියෙනවා ඒ කරුණ. ඒ නිසා ඔබ පොත පරිශීලනයේ කොතෙක් දුරට පරිශීලනය කරලාද කියන එකත් සාකච්ඡා බලා ගන්න තමයි මේ වගේ ප්‍රශ්න දෙන්නේ. එතකොට ඊළඟ එක 28 බුදුසසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් මේ දඹදිව ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරේ කවුද? හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා, රේරුකාණේ චන්දිමල මහානායක හමුදුර, මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හමුදුර, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා. මේකෙන් උත්තරේ නිවැරදි උත්තරය අහන්නේ 29. නිවන් මඟ ආවරණය කරන පංච නීවරණ ජලයේ විවිධ අවස්ථාන් උපමා කර ඇත. ඒ අතර ව්‍යාපාදී උපමා කොට ඇත්තේ කොයි අවස්ථාවටද? පාසි සහිත ජලයටද, කැළඹී ගිය ජලයටද, බොර වී ගිය ජලයටද, රත්ති උතුරන බුබුලු නැගෙන ජලයටද? ඊළඟට දස අකුසල කර්මවලට වචී කර්ම ගණයට ගැනෙන අකුසල් ඇතුළත් වරණය ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර, ප්‍රාණඝාත අවිද්‍යා කාමිත්‍යාචාර, මුසාවාද පිසුනාවච පරුසාවච සම්පප්පලාප, අවිද්‍යා ව්‍යාපාදි මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේකෙන් කෝකද කියලායි අහන්නේ. ඊළඟ 31 බෝසතාණන් වහන්සේ දාන පරමත්ත පාරමිතාව පූර්ණේ කළ බව හෙළිවන ජාතක කතාව. දාන පරමත්ත පාරමිතාව. එතකොට දාන පාරමිතාව ආකාර තුනයිනේ. දාන පාරමි, දාන උපපාරමි, දාන පරමත්ත පාරමි. කොයි ජාතක කතාවද කියලායි අහන්නේ. ඊළඟට 32 සමත භාවනාවේ ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ. දැන් මේ වගේ ප්‍රශ්න වල ස්වභාවය තමයි වන්නේ නොවන්නේ. ගැලපෙන්නේ නොගැලපෙන්නේ. ওই විදිහට තමයි අවසන් වෙන්නේ. මේ කෙටි ප්‍රශ්න 40 බොහෝ ප්‍රශ්න. එතකොට සමත භාවනාවේ ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ. මුහුණ ලස්සන වීම, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකිවීම, ත්‍රිලක්ෂණ යන ලෝකයේ දෙස බැලීම, මතක ශක්තිය වැඩිවීම. ඊළඟට චුල්ලකම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි ප්‍රාණඝාතය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ දුර්වර්ණෝ ඉපදීම, අඩු වයසින් මිය යාම, පහත්යයි සම්මත කුලවල ඉපදීම, අල්පේ ශාක්‍යව ඉපදීම. ඔන්න ඔය උත්තර නිවැරදි උත්තර බලාපොරොත්තු වෙනවා. 34 භවතණ්හාව යනුවෙන් බුදුදහමේ හැඳින්වෙන්නේ පරලොවක් නැත යන විශ්වාසය, දිගින් දිගට සසර සැපත විඳීමට ඇති ආශාව, මෙලෝ වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව, මෙලෝ පරලෝ දෙකම පිළිගැනීම. ඊළඟට 35 පළමු ධර්ම සංගායනාවට හඳුන්වන තවත් නමක් වන්නේ. පළවෙනි ධර්ම සංගායනාව හඳුන්වන තවත් නමක් වන්නේ මොකද්ද කියලා අහන්නේ. පංච සතික, සත්ත සතික, අට සතික, සාහස්සික. එතකොට දැන් මේ පිළිතුරු ටික දැන් අපි අද ප්‍රශ්න 10ක් ඔබට ඉදිරිපත් කරා. එතකොට සතියක් පහුවෙච්ච එක ඒක පියව ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න 10 දවස් 10කට සම්පූර්ණ කරගත්තොත් එක දවසට එකයිනේ. ඒ නිසා ඒකත් අපි ඉවර කරගන්න කොහොම හරි ඔබ උත්සාහයක් දරන්න ඕන. ඔබගේ නිවැරදි පිළිතුරු වෙනදා විදිහටම අපේ WhatsApp අංකයටත් එවන්න. ඒ වගේම ඔබට තව මාසයයි දෙකයි තියෙන පොඩි කාලයයි තියෙන. මේ කාලය තුළ තොරතුරු දැනගන්න, ඒ වගේම මේ අදාළ සම්මන්ත්‍රණ ආදියට සහභාගී වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ මේ කටයුතු කරන ගමන්ම තවදුරටත් අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකුත් යනවා. අපි ඒකත් අපේ නාලිකාවේ යොදලා තියෙනවා. ඔබටත් ඒක අපේ WhatsApp අංක හරහාත් ඔබව දැනුවත් කරලා තිබෙනවා. ඒ නිසා ඒවත් ලබාගෙන සහභාගී වෙලා ඔබ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් හැම දිනාටම අපි සුබ කාලයක් තුල මේ විභාගය ලියන්න නිරෝගිමත්ව ඔබට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.